2023 හත්වැනි මාසේ ආයෙන්න මගේ දූගේ දිග්ගල් උමනාව තිබුණා. ඒකට මම ප්‍රාදේශ සභාවෙන් බේරුවල වතුර බැලල්ලයක් ඉල්ලලා තිබුණා. මට වතුර බැලල් දෙයක් හම්බුණා ස්ටෑන්ඩ් එකක් එක. එතකොට හත්වැනි මාසේ 19 වෙනිදා උදේ මම දරුවෝ ඉස්කෝලේට ඇරලා එනකොට ප්‍රාදේශ සභාවේ මල්ලි කෙනෙක් කිව්වා ඔයාලා ගෙදර තියෙන බැලල් දෙක අස් කරලා තියන්න තව දෙපළකට දෙන්න තියනවා කියලා. මම ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා ඔක කල්පනා කරගෙන හිටියා ස්ටෑන්ඩ් එක උඩ තියෙන බැලල් දෙක පල්ලයට ගන්න කොහමද? කාවරි උදව්වට අල්ල ගන්න ඕන කියලා. කොහොම කල්පනා කරගෙන ඉන්න අතරවාරි පොල් කඩන ගේගාවින් යනකොට මම ඒ මනුස්සයාට කතා කරා. එතකොට 10 මාර් 11ට විතර ඇදි. මම ගොඩ අයි මෙහෙන්න කිව්වම පොල් ගස් කීයක් කඩන්න තියෙද කියලා මම යන්නේ. මම ගොඩ නගේ අත පොල් ගස් නැහැ. මට මේ වතුර බැලල්ලේ පොඩ්ඩක් පල්ලයට ගන්න බැලල් දෙක උදව් කරන්න. ඔයාලට මම කීයක් කර දෙන්නම්. ඔයා බොනවා නම් අරක්ුණක් නැහැ. බියර් බෝතල් හතරක් තියෙන පිජ්ජි එකේ දෙන්නම් කො මගේ දූගේ උමනාව තිබුණා කියලා. ඊට පස්සේ කරේ මේ මනුස්සයා වල්ලගෙන මම වතුර බැලල් දෙකේ වතුර අඩු කරලා බැලල් දෙකත් පල්ලයට අරගෙන ඔක්කොම ස්ටෑන්ඩ් ගලවගෙන 12ට 10යි. එතකොට මම මේ මනුස්සයාට දැන් කිව්වා ඔයා අතපය සෝදගන්න මම අපේ බියර් බෝතලක් ආඹ බිබියාව වුණා. මං කෝවා දැක්කද බිබියනෝයි කියලා. මේ බියර් බෝතලේ ඕපන් කරලත් නැහැ. මේ කූල් එක පිටින් මගේ මට මේ උදව් කරව මිනිස්සුන්ට මම මේ දෙන්න හොයාගෙන යන්නේ කියලා. ඊට පස්සේ දැන් ආඹ බිබියාව වුණා. මං කෝවා කතාරන්නේ ඉගෙන ගන්න කියලා. දැසම චන්දියෙද්දි කියලා ඇහුවා. මං කෝවා කතාරන්නේ ඉගෙන ගන්න කියලා දෙපාරක් තුන් පාරක්ම ඇහුවා. ඒ පරුස වචනේ බැන්නා මාත් කියන වචනේ කුණු වරමින් බැන්න ඊට පස්සේ. පුද්ගලයක මුහුණ දුන් සිද්ධියක් බව පැහැදිලි. හැබැයි චාමික දැන් මොකක්ද මෙතන මේ වෙන්නේ? ඔව් මේ පොලිසියෙන් කරපු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව සිද්ධියක්. තව තියෙනවා ලියා ගන්න ඕන මේ පොඩ්ඩයි. අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබනවා සැක සහිත අවස්ථාවලදී සැක සහිත පුද්ගලයින්. මෙතන විශේෂත්වයක් තියෙනවා. තියෙනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඊට අදතරේ මම බයික් කියලා ගින්න අදකොට මේ මූව තවගේ කියා ත්‍රිවිල් එක බැඳගෙන ආව පොලිසියෙන් ඒ වෙන මූව දාගෙන යනකොට මම කො මොනවා කරලාද මම දාගෙන යන්නේ කියලා. ඔබ බිබියා පුදා කො මං කො සර් මේ බොරුවට නිකන් නොකරු ප්‍රශ්න බදලන්න එපා මිනිස්සු වෙන්න. මට යන්න දෙන්න කියලා මම බයික් එක නගිනකොට බයික් එක පිටිපස්සල ගිජ්ජ කිමු. උක්සයිගල ඇදලා පිටිපස්සෙන් ගත්ත බාන මාව ඇඳල් එකට පැටලා බිමට ඇනුන. ඊට පස්සේ කරේ බියර් බෝතලෙත් දාලා ගන්න දැඟලුවා. බියර් බෝතලෙත් එහෙට මෙහෙට දඟල්ලාගෙන පටස් ගාලා මූඩිය පැන්න උඩ. ඊට පස්සේ මාව දාගත්ත ත්‍රිවිල් එක. අරගෙන එනකොට මං ඇව සර් මම නොකරපු වරදකට ඔයගොල්ලෝ තරජනාත්මක මට බීමත් නේ ඉන්නවා කියලා බලපෑම් කළා. ඔයගොල්ලෝ මාව අරයන්නේ මම නොකරපු වරදකට ඇයි මෙහෙම ගියා? ඊට පස්සේ කරදේ නෑ ඔබ දීලා ඉන්නේ බට දාන ගංජ නෙමෙයි කුඩු නෙමෙයි බෝම්බයක් කරලා දාන මම කියලා හුණු වරප කියලා මේගොල්ලෝ ඔක්කොම මගේ ෆෝන් එකේ දැන් රෙකෝඩින්. මම ෆෝන් එක දැන් ඔන් කරලා රෙකෝඩින් එක දැන් කකුල් දෙක අස්සේ තියාගෙන ඉන්නේ. හරිද? ඊට පස්සේ මාව පොලිසියට ඇතුල් කරනකොටම මගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. මොකද සයිලන්ට් කරලා තිබුණේ ඒ වෙලේ ටෝන් එක සද්ද ආවා. මං කිව්වා මචං මේ පොලිසියට යනකම පස්සේ ගන්නම් කියලා. මාව පොලිසියට අරන් ගිහින් අර බියර් බෝතල් දිම තියලා මාව පොලිසිය සාලේ හිටියා. ඊට පස්සේ විනාඩි දෙක තුනක් කරලා මාව කූඩුවට දැම්මා. දැන් චාමික මේ කියවෙන කතාවට අනුව පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් බියර් බෝතල් රැක්ද අතරතිව අත්අඩංගුවට ගන්නවා පොලිසිය විසින්. සාමාන්‍යයෙන් එවැනි අත්අඩංගුවට ගැනීමකදී ඇයි අත්අඩංගුවට ගන්නේ? සැකය මොකක්ද? චෝදනාව මොකක්ද කියලා කියවා දිය යුතුයි. හැබැයි එවැන්නක් සිදු නොවුණු බව තමයි ඔහු කියන කතාවේදී අපිට දැනෙන්නේ. ඔව්. එතකොට දැන් අර මේ පුද්ගලයා කියනවනේ රෙකෝඩින් තියෙනවා කියලා. අහෙමත් කියනවනේ. ඔව්. ඒක තියෙනවා මේ. ඔව්. හරි
ඔය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ත්‍රීරෝදරතේ දාගෙන යන ගම ඒ වහින් බස් වීම වෙන්නේ අත්අඩංගුවට ගත්ත අවස්ථාවේ සිට නැත්නම් ස්ථානයේ සිට පොලිස් ස්ථානය දක්වා යන අතර මේ රෑ වේලාවක මේක වෙන්නේ නේ මේක හවසක වෙයි කියන දවාලක හවසක ඒ වගේ වේලාවක මේ වෙන්නේ දැන් මෙතනදී මේ කියවෙච්ච දෙබස් ටිකත් එක්ක අපිට තේරෙනවා අත්අඩංගුවට ගැනීමෙන් පස්සෙන් වහින් බස් වීමක් ඇති වෙලා තියෙනවා පොලිස් නිලධාරියා හෝ එතන හිටි නිලධාරීන් විසින් මේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයාට ටිකක් සැරපරුෂ ලෙස කතා කරලා තියෙනවා පොලිසිය අනිත් පැත්තෙන් කියන ඔයත් අපිට තඟ දැම්මනේ වගේ එකක් සහ පහර දීමක් සිදු වූ බවටත් යම් දේවල් කියවෙනවා මේ රහසිගත පටිගත කිරීමක් දැන් මේ පටිගත කිරීම අපි රටට අනාවරණය කරන්නේ මේ කියවෙන කතාව සඳහා වන සාක්ෂි සාධක ලෙස ඒතර මේ කතාව අපි රටට අනාවරණය කරන්නේ හුදෙක් මේක එක සිද්ධියක් නෙමෙයි එක පුද්ගලයෙකුට වෙච්ච දෙයක් නෙමෙයි මෙලෙස තව කෙනෙක් අගතියටපත් නොවීම සඳහා අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් තාම වගකීමෙන් ඔවුන්ගේ රාජකාරිය ඉටු කරමින් සිටියදී සහ පොලිසියේ ඉහළ පුටු හොබවන අය පොලිසිය මෙහෙවන අය පොලිසිය මහජන මිත්‍රශීලී ස්ථානයක් බවට පත් කරන්න උත්සාහ කරමින් සිටියේදී මහජන සේවය වඩා කාර්යක්ෂම කිරීම සඳහා උත්සාහ කරමින් සිටියේදී ඊට පටහැනිව වැට පැනපු සමහර නිලධාරියෙකුගේ කළු ක්‍රියාකාරකම් රටට පෙන්වා දිය යුතුයි. එහෙම වුණොත් විතරයි අර පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය රැක ගන්න පුළුවන් වෙන්නේ. මහජන විශ්වාසය රැක ගන්න පුළුවන් වෙන්නේ. තව කෙනෙක්ට තව වැට පැනපු කළු නිලධාරියෙක් මෙහෙම කරන එකෙන් වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. පොලිස් නිලධාරියා කියන ගෞරවණීය විදිහට හඳුන්වා දෙන විදිහට වැඩ කළ යුතුයි නැත්නම් පොලිස් කාර්යා කියන තැනට වැටෙනවා. එහෙම නොවිය යුතුයි. මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මාව අරගෙන ගියා වෛද්‍යවරු ගාවට. තදී අලුත්ගම. ඒකම මේගොල්ලෝ සැලොට් කරලා විල්ලා වෛද්‍ය දිනත් එක සාජන් කියන කෙනා කතා කරන මංජු දාලා මම මීටර් දෙකක් විතර මෙහෙන් ඉන්නවා. කතා කරන සාජන් කියන කෙනාට කෝල් එකක් ආවම එළියට ගියා. අනිත් මගේ ළඟ ඉන්න පොලිස් කාර්යාට කතා කරා. කතා කරන මොනවද දහනකොට ඒකම උඩ කතා කරා. මගේ ලං කරලා කතා කරා අයිත් අරින්නට කතා කරා. මෙයා නම් බීලා නැහැ කිව්වා කිසිම ඔගොල්ලෝ දෙන්නේ කෝ බීලා ඉන්නේ වෛද්‍යතු බීනන් කෝ මං කෝ ඒක තමයි ඇත්ත ડોක්ටර් මම කිසිම දෙයක් බීලා නැහැ මේ මේගොල්ලෝ දෙන්න බීලා ඉන්නවා කියලා මම හොඳටම දන්නවා කියලා ඊට පස්සේ නංගු නොබීපු කෙනෙකුට මට බීමත් වාර්දාවල් කොහොමත්ම දෙන්න බෑ කිව්වා නාගොණ මහරවල්ට කලකර ගිහලා ඔගොල්ලෝ කරගන්නේ ඊට පස්සේ මාත්‍යා එයා දුන්නා ඊට මම ගත්ත කෝල් එකක් කොයි හිරිද කොහෙද චීප් වැඩි හරියන්නේ නැහැ කිව්වා වෛද්‍ය වාර්දාව මට පිටිපස්සේ නම් මු කෝල් එකෙන් කියනවා මු ෆෝන් එක තිබ්බා චීප් කතා කරන එක ඊට ආපහු ડોක්ටර් කෝල් එකක් ආවා ඒ ડોක්ටර් කියනෝ නෑ නෑ මට ඒක කරන්න බෑ ඔගොල්ලෝ කිව්වට නොබීපු කෙනෙකුට මට වාර්දාවල් දෙන්න බෑ ඔගොල්ලෝ නාගොණ මහරවල්ට ගිහලා කරගන්නේ කොහොමද බැලුම් වැදගෙන නැහැ ගුවා ඊට පස්සේ මාව එතනින් අරගෙන ආවා පොලිසියට ගෙලලා යුනිෆෝම් මීටිව තුන්දෙනා ආදරේ රියදුරු බැලලා සිවිල් රියදුරුක් නැග්ගේ එගලා දරගා රවුන් එක කරගෙන දරගා රවුන් එකේ ડોක්ටර් යාගේ රූම් එකේ හිටියේ මාව අර විදිහම මාන්ටි දාලා ගෙනල්ලා වාහිරියලා ඉන්නකොට ડોක්ටර් එක්ක කියනවා අලුත්ම රෝගලට ගෙනිච්චා ඒකේ ડોක්ටර් වරක් නිසා තමයි ડોක්ටර් බගාවට අරගෙන ආවි කියලා මට ඕක ඇහුණා අර ડોක්ටර් තාමුගම මගෙන් කිසිම දෙයක් අහන්නේ නැතුව කිසිම වෛද්‍ය භාජනයකට ලක් නැතුව මෙයා ලියන්න ගත්තා එස්කියුස් මී ડોක්ටර් බොතුමා මාව කිසිම පරීක්ෂණයකින් බැහැරව ඔකේ ලියන්න ලහුවා දන්නේ ඇයි කියලා අංකෝ ඔබතුමාත් ලියන්න මම ඔබතුමාවත් මානවය කම්මකට අරන් නගිරා කියලා නඩුවට ඇතුල් කරනවා කියලා ඇයි කියලා අංකෝවා මාව අලුත්ගම ડોක්ටර් ගාවට ගෙනිච්චම මෙන්න මේ දෙන්න බීලා ඉන්නේ ડોක්ටර් එතනුත් තෙලව ගත්තයි කියලා ඔබතුමත් එක්ක කිව්ව බොරුවක් නෑ මෙයා කිව්වනේ මගෙත් එක්ක එහෙට ගෙනිච්චා ડોක්ටර් පරක්කු නිසා ආවි කියලා අංකෝ එහෙම දෙයක් උන් නෑ ડોක්ටර් මේක ඇත්ත කතාව කියලා කිව්වා ඊට පස්සේ කරදී අයිමත් අර ડોක්ටර් අර විදියනම කතා කරගෙන අර දෙන්නට අරන් ළඟට කතා කර ඇත්තටම ඔය දෙන්න කව බීලා ඉන්නේ මෙයා කිසිම අයිරුගෙන් බීලා නෑ කව මට නොවේපු කෙනෙකුට මේක කරන්න බැහැ කිව්වා ඊට පස්සේ ડોක්ටර් වෛද්‍ය වාර්තාවේ බීමත්ම ලක්ෂණ නැත කියලා මම ඉන්නතරම සටහන් කරා. එතකොට 2:48 3ට විතර ඇදී. එහෙම දැන දැනත් මාව පොලිස් කූඩුවේ දියාගෙන ඉදී අවසන් 7 විතර වෙනකම්. දැන් ඔහු නීතිය පිළිබඳ යම් අවබෝධයක් තියෙන කෙනෙක් බව පේනවා. චාමික අපේ රටේ ගොඩක් දෙනෙක්ට එහෙම නීතිය පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. පාසල් විෂය නිර්දේශ යටතේ නීතිය උගන්වන්න ඕනේ කියලා කාලයක් තිස්සේ කතා වෙනවා. නමුත් එහෙම උගන්වන්නේ නැහනේ. සහ ගොඩක් නීති පොත් හරි පාරිභාෂිත වචන වලින් තියෙන්නේ සහ තේරෙන්නේ නැති ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඒ නිසා නීතිය සමාජගත වී තියෙන ප්‍රමාණය අඩුයි. එසේ තිබියදී දැන් මේ නීතිය ගැන ප්‍රාමාණික යම් අවබෝධයක් තියෙන පුද්ගලයෙක් මෙහෙම අපහසුතාවයට පත් වෙනවා නම් එහෙම නැති කෙනෙක් තවත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.
අන්න ඒ බව වටහා ගනිමින් මේ තත්ත්වයන් වළක්වාලීම වෙනුවෙන් තමයි මේ අනාවරණය අපි කරන්නේ. සහ මේ පුද්ගලයා කියන කතාව මේ. එතකොට ඒ කතාව ඔහු අපිට ලිඛිතවත් ලබා දෙනවා. හඬ වශයෙන් ලබා දෙනවා. ඒ පිළිබඳ වගකීම ඔහු දරනවා. ඒ විශ්වාසය සහිතව සහ මේ කරුණු තහවුරු කරගැනීමෙන් පස්සේ යම් දුරකට අපි මේ අනාවරණය සිදු කරනවා. අපි අපේ රටේ විමර්ශන ආයතනවලට යෝජනා කරනවා. දැනුත් සෑහෙන පරක්කුයි. හැබැයි දැන් වුණත් මේ පිළිබඳ වඩා වේගවත් විමර්ශනයක් කරන්න. දැන් අර මේ පුද්ගලයා අසීරුතාවයට පත් වෙන විදිහ තිබෙනවනේ. අත්තරංගුවට ගින්න අරගෙන යෑමදි පොලිසිය. මෙන්න. ඔයා මේ නිකම් මේ බියර් බෝතලක් අතේ තියන් ගියා කියලා. හරිද? බියර් බෝතල. ඒ මා දෙතිය යන්න බෑ. ස්කෝල් ළමයි ස්කෝලේ ළමයි පාරේ ගියාට අතේ තියන් යන්න බැරි වුණා. බිල් දිනවන මොනවද? ඔය අංගෝ යා. හරි 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 දැන් ඔයා මේ මම බියර් බිය ඔයා දැන් මම බියර් බිලි යනවා කියලා නේ ඔයා මාව දැන් ගත්තේ අත්තරංගුවට. රාජකාරියට බාධා කිරීම. ආ ඕඩ රාජකාරියට බාධා කිරීම ඔයගොල්ලෝ දාන්නේ. රාජකාරියට බාධා කිරීම ඔයගොල්ලෝ දාන්නේ. රාජකාරියට බාධා කිරීම කියන්නේ සාමාන්‍ය මොන වගේ දේවල්? හරිද? රාජකාරියට බාධා ගිරම කියන මම ඔයගොල්ලන්ගේ නැත්තින් කඩාගෙන විදකද ගියාද කඩාගෙන නවත්තර මම ඔබගේ බියර් බෝතල ස්ටර් දීලා ඔයගොල්ලෝ හරි යන්න හදනවා හරි යන්න හදන මොන ගේද මු හරි 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 ඔයගොල්ලන්ට මම මේක ගමේ පාරේ මේ පොඩිලමෙක් දැන් නම් වෙන්නේ නැතෝ ඒ අයියෝ ඔයගොල්ලන්ගේ රාජකාරිය අපි දන්නේ ඔයගොල්ලෝ සිංහල මුස්ලිම් ගොඩේ කරන විදියත් සිංහල දැන් වල කරන විදියත් අපි දන්නවා ඔයගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඔයගොල්ලගේ තුන්දරාගෙන ඉඳලා මම තනියන්නේ ඊටු ටික බලාගද කැමරාවක් තියෙනද කියලා කියන්න මොකක්ද ඊටු ටික කැමරාවක් තියෙන අල්ලකට ගහලා දාපිට තුම් බලාගද හරිද බලපන් කැමරාව හරි බලපන් බලපන් ඔබගේ සාදේ කැමරාව ඕ ඒක තමයි මගේ තත්ත්වය බලද කැමරාවේ යස් උඩ ඉඳලා බලන්න අනිවාර්ය අනිවාර්ය උඩ ඉඳලා බලද උඩ ඉඳලා බලද අපිට බල කීයක් බලද මේ යුනිෆෝම් එක ගලවන බලව හරි හරි දැන් ජාමික කාට හරි හිතෙන්න පුළුවන් කවුද මේක රෙකෝඩ් කළේ ඔව් නේ දැන් මේ රෙකෝඩ් කළේ අගතියට පත් වූ බව කියන පුද්ගලයාම නම් ඇයි ආ මේ වෙලාවේ ඒක රෙකෝඩ් කළේ පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම අවස්ථා කිහිපයකදී මහජනතාවට උපදෙස් දී තිබෙනවා යම් රථවාහන වරදක් සම්බන්ධයෙන් වේවා වෙන යම් වරදක් සම්බන්ධයෙන් වේවා පොලිසිය විසින් නතර කරලා පොලිසිය විසින් ඉන්න කියලා කියලා යම් කතාබහක් ඇති වෙනවා නම් අත්අඩංගුවට ගැනීමක් කරනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීමක් කරනවා නම් ඒ වෙන විදිහ හරි නෑ කියලා හිතෙනවා නම් දැනෙනවා නම් ඒක පටිගත කරගන්න පුළුවන් නම් හඬ පටිගත කරගන්න පුළුවන් නම් වීඩියෝ පටිගත කිරීමක් කරගන්න එතකොට ඒ උපදෙස් ප්‍රකාර විය හැකියි මේ පටිගත කිරීම කරගත්තේ ඔහු කරගත් බව කියන ඒ පටිගත කිරීම ඔහු අපිට ලබා දෙනවා අපි මේක රටට අනාවරණ කරනවා දැන් ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඇයි මෙයා මේක ඇවිල්ලා මේ රට ඉස්සරහා කියන්නේ මාධ්‍ය ඉස්සරහා කියන්නේ බැලුම් ගලට කියන්නේ ඊට කලින් හරි බැලුම් ගලට කියන එක හරි නමුත් ඊට කලින් පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න තිබුණා ඒ අදාළ ක්‍රියාමාර්ග ගත හැකිව තිබුණා. එහෙම නොකර මොකටද මේක ඇවිල්ලා බැලුම් ගලට කියන්නේ? නෑ, ඒ දේවලුත් කරලා තිබෙනවා. හැබැයි මොහුට මේ නීතියේ පිළිසරණයන එක සෑහෙන ප්‍රමාද වෙලා තිබෙනවා. එතකොට ඒ කොහොමද නීතිය ක්‍රියාත්මක කරන තැන් වලට කතා කරේ කියලා බලමුද? අහලා බලමු. හා, මොකද මේ කතා කරන්නේ එවකට හිටපු බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට. මෙන්න මෙහෙම තමයි වැඩේ පටන් අරගෙන යන්නේ බලන්න. හලෝ ගුඩ් මෝර්නින් සර් ඔව් පස්නාහිර පළාත් දේශබන්දු සර් නේද ඔව් සර් මම කතා කරන්නේ අලුත්ගම කන්දියාර ළඟ කෙනෙක් සර් මට මේ දානමෙන්ද අපේ අලුත්ගම පොලිසිය නිලධාරි තුන්දෙනෙක් පාර දීමක් කරා කිසිම හේතුවක් නැතුව මම පාරේ යද්දි මම පාර දීමක් කළා මම වරන් ගිහිල්ලා පොලිස් කූඩුවට දාලා ඊට පස්සේ මම බීමත්ව කෙනෙක් කියලා මම වෛද්‍යවරු ගාවට එක්කන් ගිහිල්ලා වෛද්‍යවරු නිගමනය කරා මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා වෛද්‍යවරු එයා බීලා ඉන්නවයි කියලා එතන ගිහින් දෙන්නම බීලා එයාට බැන්න ඕගොල්ලෝ බීලා ඉන්නේ මෙයා බීලා නෙමෙයි කියලා පස්සේ මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා බලපිට ස්පෙල්ලිං ඊ ටිකට් කපලා දැන් තමයි ගෙදර ආවේ මම මේ සම්බන්ධව මොකද්ද මගේ සර් කරන්න ඕනේ එවකට බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා කියවුනේ. පසුව පොලිස්පතිවරයා. කියන්නේ මේක ටිකක් පරණ සිද්ධිය. ඔව්. මේක දැන් මේ 2023 සෑහෙන කාලයක ඉඳන් ඇදෙන එකක් මේ. පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඔව්. හැබැයි අවුරුද්දක් පමණ තිස්සේ ඒ පිළිබඳ සෑහීමට පත්ව හැකි පිළිතුරක් ලැබුණ නැහැ කියලා තමයි මේ අගදිර පත්ව වූ පුද්ගලයා කියන්නේ. ඒ නිසා තමයි ඔහු බැලුම් ගලට කියන්නේ. ආ එහෙනම් ඒ පිළිබඳ ඔන්න අපිට සාධාරණයි හැඟෙන හේතුවක් තියෙනවා. ඒ නිසා අපි මේ කතාව අහනවා. ඔව්. යම් තහවුරු කරගැනීම් වලින් පස්සේ දැන් අපි මේක රටට කියනවා. තව කාට හරි තව
සැක තියෙනවා නම් මේ කියන කතාව පිළිබඳව අපි යෝජනා කරනවා විමර්ශනය කරන්න. මේ කියන කතා පහසුවෙන් විමර්ශනය කරන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අරන් ගියා කියලා කියනවා. එහෙම අරන් ආවද කියලා දාලා වෛද්‍යවරයාගේ විමසා දැනගත හැකියාව තිබෙනවා. පසු වෛද්‍යවරයාට බොරු කියලා වෛද්‍ය වාර්තාව ලියා ගන්න හැදුවා කියලා කියනවා. ඒවත් තියෙනවා. ඒවත් තියෙනවා. ඔක්කොම කරලා ඉවරයි. දැන් මේක මේ අඩුවෙන් තමයි වෙලා තියෙන්නේ වැඩේ. ඒව පසුවට කියනවා. වැඩේ කියන්නේ මේක මේ තාම ක්‍රියාත්මක කරලා නැහැ ඔළුවේ. ඒ නිසා තමයි අපි දැන් මේක මේ හෙලි කරන්නේ. කියන්නේ අපිට හැංගෙනවා දැනෙනවා මේ ගත හැකිව තිබුණු පියවර බොහෝමයක් අරන් තියෙනවා. ඒකෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. සෑහීමටපත් වෙන්න බෑ. ඒ නිසා තමයි දැන් මේක අපි රට ඉස්සරහා නාවරණ කරන්නේ. ඔව් මොකද කොලේක ලිව්වට වැඩක් නැහැ. ඒ ලියපු එක ක්‍රියාත්මක වෙන්නේ. වෙන්නේ. ඒ බිමි. එහෙම නැතුව වැඩක් නැහැ. නිකන් රවට්ටලා වැඩක් නැහැ. ඔව් දැන් මේ මේ දවස්වල දේශපාලන වේදිකාවේ දෙන පොරොන්දු ප්‍රශ්න පත්‍ර ගැනත් එච්චර තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට දැන් අර බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා කිව්වනේ කළුතර ඩිවිෂන් හම්බෙන්නේ SSP හම්බෙන්නේ. එහෙම කිව්වනේ. එහෙම කිව්වනේ. මේ කතා කරලා වැඩේ යනවා. තුඹලදා සුනක් අපේ ඩිවිෂන් සර්. ඔව් මම මට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා නම්බර දෙනවා. කවුද? ඔව් සර් මේ සීනියර් DIG සර්ට කතා කරාම මම කතා කරලා ගුවා මට අර පොලිසිය පාරදීම සම්බන්ධව මීරිපැන්න අන්දීදී අලුත්ගම් පොලිසියේ අතර දවස් 9ක් කෙනෙක් එකේ CCTV කැමරාවර දැර්සර ගත්තද නැද්ද කියලා දන්නේ නැහැ. මැකුවට පස්සේ දන්නේ නැහැ ගන්න ඉන්නේ කියලා මම සර් ගෙන් ඇහුවා ඉතින්. සර් කිව්වා මට දැන් සර්වගීල් හම්බෙන්නේ කියලා අලුත්ගම මට දැන් මට කතා කරලා ගුවා. ඔව් මම අලුත්ගම් පොලිසිය ඉන්නවා. 11:45 එන්න ඔව් වෙලා වෙනස් වෙනම මම කතා කරලා කියන්නම්. ඔව් සර් මම වියදාගත් වැඩ පිළිවෙත් එක්ක ඉන්නේ. එහෙනම් මේ එහෙනම් 11:45 විතර එන්න ඔව් අලුත්ගම් පොලිසියට. හරි සර් හරි හොඳයි සර් බොහොම ස්තුතියි. දැන් සතුට වෙන්න පුළුවන් එකක් තියෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර එවකට මේ පැමිණිල්ල ලැබුණු වහාම ක්‍රියාත්මක වූ බව පේනවා. ක්‍රියාත්මක වෙලා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පහළ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. ඔව්. ඒ අනුව ඒ පහළ නිලධාරියාත් ඉක්මනින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. සහ කැඳවීමක් කරනවා. ඔව්. එතකොට දැන් කොහොම නමුත් මේකේ ඒ කැඳවීම මේ කැඳවීම මොනවා වුණත් ප්‍රශ්න වගේක් මතුවලා තියෙනවා. අන්න ඒක යලිත් මේ පුද්ගලයා බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියනවා. හෙලෝ ආයිබෝවන් සුබ උදෑසනක් සර්. සර් මම මේ කතා කරන්නේ අර අලුත්ගම පොලිසියෙන් පාරදීමත් සම්බන්ධ සර්ට කතා කරලා කිව්වෝ මේ අලුත්ගම පොලිසියෙන් නිලධාරි තුන්දෙනෙක් පාරේ යද්දී නිකම්ම බීමත් පාවා කියලා අරගෙන ගිහලා පාරදීමක් කරා කියලා සර්ට ගොම සර් කිව්වේ ඩිවිෂන් මාස්ටර් හම්බෙන්නේ කියලා අලුත්ගම පොලිසියෙන්. ඒකේ දවස් 9ක් වෙනවා. අදට තාමත් මේ CTC දර්ශන ගන්න කිසිම නිලධාරියෙක් ආවේ නැහැ. මටයි මේ අසාධාරණ වෙලා තියෙන්නේ. අපිට මං සර්ට් විතරයි කතා කරලා කියන්න තියෙන්නේ. අනික මට ගාපු හේතු සම්බන්ධයෙන් පාරේ පොලිසිය නිලධාරින් තුන්දේ මම මගේ ගෙදර ඉඳලා පාරේ යද්දී බියර් බෝතලයක් අතේ තියාගෙන යද්දී මං බිබියාවයි කියලා පාරේ මාව අරන් ගිහලා හොඳටම පාර දීලා මාව පොලිස් කූරුවේ දැම්මා. පොලිස් කූරුවේ දාලා සර් මේගොල්ලෝ මං ප්‍රසිද්ධ ස්ථානයක බීමත් ඉන්නවායි කියලා පොලිස් පෙදෙත නඩු පොතේද ලියලා තියෙනවා. ඒ වයින් කරන්නත් බෑ. ඊට පස්සේ මාව අරන් ගියා වෛද්‍යවරයෙක් ගාවට. අලුත්ගම ෆෝවලේ මම බීලා ඉන්නවා කියලා. ඒ ડોක්ටර්ට චෙක් වුණා. ඒ ගියේ තුන් දෙනාගෙන් දෙන්නේ හොඳටම බීලා. ඒ ડોක්ටර් කිව්වා ඔයගොල්ලෝ බීලා ඉන්නේ එළියට යන්නේ කියලා. ඒ ડોක්ටර් දුන්නා ඒක බීලා කියලා චෙක් වුණාද? ඔයා බීලා කියලා. නෑ නෑ නෑ. ඊට පස්සේ මාව ගෙනාව දරකා ටවුන් එකට. දරකා ටවුන් හොස්පිටල් උත් එකෙත් මාව අර ડોක්ටර් කිව්වා මෙයා බීලා නෑ ඔයගොල්ලෝ බීලා ඉන්නේ කියලා. අන්තිමට මම හොස්පිටල් නතර වුණා. මම දරුවෝ පස් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් සර්. මම කුලී වැඩ කරන්නේ. මාව නිකන් කැරගෙනවා මත් වෙනේ දායි ගහව පාරවල් වලට කුලී වැඩ උංග කරගන්න බැරි වෙයි. දැන් දවස් 9ක් වෙනවා. ඉස්පෙක්ටර් තියෙනවාද පොලිසියේ? ඩිවිෂන් මාස්ටර් එනවා. මට ගිහලා කියන්න පුළුවන් මම සීටක් තරණක් පතන්නේ සර් ගෙන් විතරයි. ආ මම කියන්නම් මම කියන්නේ. අර ඔයා ගිහින් ලෙවල් හම්බෙන්න කොයි විෂමද මන්ද කියන්නේ. දැන් මම පොලිසියට යනවා සර් අලුත්ගම පොලිසියට. ආ යන්නේ මම කියන්නේ. දැන් මේ සාක්ෂි සැඟවෙන එක වළක්වන්න උත්සාහ කරන්නේ. ඔව්. CCTV දර්ශන ගන්න කියලායි මේ යෝජනා කරන්නේ. ඒක පරක්කුනොත් මැකෙනවනේ යම් කාලයක් විතරයිනේ ඕවා රැඳිලා තියෙන්නේ. ඒක ගබඩාවෙන් ඉක්මනින් ගත යුතුව තියෙනවා. ඒක ඉක්මන් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒක ඉක්මන් කරන්න ඊට පස්සේ දැන් බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට කතා කරලා ඩිවිෂන්ටත් කතා කරනවා මේ. හලෝ හලෝ සර් ආයිබුවන්. ආ හලෝ. ඔව් කියන්න කියන්න. ඔව් සර් සාන්ත කතා සර් අර මේ මෙව සීටීසී කැමරා වල ගත්තා සර්. නෑ ඒක මම ඕඩර් එකක් දීලා තියෙනවා ගන්න කියලා. ඒක ගන්න ඕනේ. මම ගිහිල්ලා සීටීසී කැමරා වල ඉන්කෝල් කරලා නෑ අපි මම තාරංජයක් තියලා ඇවිල්ලා මේ කවුද දෙන්න එපා කිව්වා කියලා අපිම ගන්න ගියෙත් නෑ. මේ අර මේ SO ද සේවා මාස් දෙම කැබ් එකක් ඇවිල්ලා දෙන්න එපා ඉල්ලුවාට මොකක්ද එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒකයි ඔයා මිස්ටර් මෙයන් ඔයා දැන් පැමිණිල්ලක් කරලා දෙන මේ ඉන්කෝල් එක මම කරන්නේ. හරිද? ඔව් සර්. මම කරන්නේ නඩු විභාගයක් නෙමෙයි. මම කරන්නේ විමර්ශන. අද නිය
මම ඒක මම කිව්ව සීසීටී කැමරා ගන්න නැහැ මම ඒකට ඕඩර් එකක් දීලා තියෙනවා ඒක උත්තරේ ඒක වැටෙනකන් ඒකට විරුද්ධව තියෙනවා මේ සීසීටී අම්ම කරා ඇක්චුලි හරිනේ ළඟම සර් මැකුවට පස්සේ ඉඳන් ගන්න බෑනේ ඒකේ මට වෙච්ච අසාධාරණ කියන්නේ නෑ මැකුවට වලින් මැකුවට කලින් ගන්නවා ගන්නේ වරමේ මම මකලා නවල ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් මැකුවයි කියලා එහෙම කතන්දර නැහැ ඕන දෙයක් ගන්න පුළුවන් පොලිසිය හරිනේ බයින දින්න මම ඒකේ කරන්න හරි හරි සර් බය නැතුව ඉන්න වැඩේ කරනවා කියලා තමයි එතුමත් කියන්නේ නියෝග දීලා තියෙනවා කියලා තමයි එතුමත් කියන්නේ මේ නියෝග කොච්චර දුරට ක්‍රියාත්මක වෙලාද කියන එක තමයි දැන් අපි විමසා බලන්නේ තව විසඳ ගන්න ඕන ප්‍රශ්න ගණනාවක් තියෙනවා චාමික අපි ඒවට උත්තර දෙන්න ඕනේ අපි ඒ උත්තර දෙමු අපි ඒ උත්තර හොයමු විරාමයකට ගිහින් ඇවිත් හැබැයි මේ විරාමයට යන්න කලින් ඔබට මතක් කරන්න ඕනේ බැලුම් ගල අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්න පටන් අරන් තියෙනවා දේශපාලනඥයන් දේශපාලන වේදිකාවේ දිගහරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වලට සමගාමීව හැමදාම අපි කලේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඔවුන් ඉදිරිපත් කරනවා ඒවා කියවනවා ඒ මත පදනම් ඒකේ තියෙන අපිට ඕන දේ වුණත් අපිට එපා දේ වුණත් අපි ඡන්දය දෙනවා ඡන්දේ දීලා බලය දෙනවා හැබැයි අවුරුදු 76කට පස්සේ අපිට ආයෙත් හිතෙනවා ඔය කියපුවා දැන් කිරිලද කිරුණා නම් අපි මෙතනද ඉන්නේ කියලා. ඒ නිසා අපි මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශය කියවල නතර වෙන්නේ නැතුව අපිට ඕන දේ කියමු. ඒ අපිට ඕන දේ ඇතුළත්ව තමයි අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්නේ. අද අපි ඒකේ දෙවන අදියර ආරම්භ කළා අලුත් ප්‍රශ්නාවලියක් එක්ක. ඒ නිසා කලින් ප්‍රශ්නාවලියට උත්තර දීලා ඔබේ අදහස් කියපු අයරත් අපි ආරාධනා කරනවා මේ අලුත් පරිච්ඡේදයේත් ඔබේ අදහස ලියන්න. එන NetFM බැලුම්ගල Facebook පිටුවට NetFM බැලුම්ගල Facebook පිටුවේ උඩම වීඩියෝ එකක් එක්ක මේ මහජන අභිලාෂ ප්‍රකාශය සඳහා අදහස් එවපු කෙනෙක්ගේ වීඩියෝවක් එක්ක අපි ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා Google ෆෝරමේ පුරවන්න සහ ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා ඔබට තියෙනවා නම් එතනින් එහාට ගිය තවත් යෝජනා පොඩි වීඩියෝ ක්ලිප් එකක් විදිහට NetFM බැලුම්ගල Facebook පිටුවට inbox කරන්න. එන්න NetFM බැලුම්ගල Facebook පිටුවට උඩම post එකත් එක්ක තියෙන ලින්ක් එක ක්ලික් කරලා මහජන අභිලාෂ ප්‍රකාශය ඔබේ අදහසත් ලියන්න. NetFM බැලුම්ගල එහෙම ඉන්න අතර වාරදී 11 වෙනි මාසයේ 29 2023 සිතාසියක් වෙනවා කළුතර අධිකරණ බලපෙදියේ බීමත්ම අශෝභන ලෙස ඇසිරීම මොරගලට පැමිණ ජනතාවය පියකුලට වත්කීම රාජකාරිය වලට බාධා කර ඔන්න චෝදනා ගානක සිතාසියක් වෙනවා එන්නේ මට සිදුවු වෙන්නේ මගේ ගේගාවේදී මේ සිදුවීම දාන්නම මොරගල්ලි කරා කියලා මම ඊට පස්සේ එම සිසාදී අරගෙන යන OIC වම්බෙන්න පස්සෙන්දා මට 6 වෙනිදා උසාවියේ පෙනී හිටින්න කියලා තියෙන්නේ 29 ආපු එකට ගිහිල්ලා OIC මහත්තයා නෑ යන උසාවියේ රාජකාරණ කියන පුද්ගලයා මං ආනෝ මේ සර් මේ මොකද්ද සර් මට මේ ඇවිල්ලා දිනේ මේ අර ඔයා බිබීන් නැහැ කියලා මංජුල රාලාමිලා ගෙනාවු ඒ සිසාදීන ඒක අරගෙන යන අපරාධසේ වෛශ්‍ය මහත්තයා ගාවට ඊපස්සේ මං ආවා මේ මොකද්ද කියලා මිනිහා නැගිනු කුඩුවේ නැගිලා ගන චීප් මොකද චීප් මේ කරලා දින්නේ මේ අර නිශාන්ත මල්ලේට අර නඩුව දාලා දින්නේ මං කිව්වනේ දාන්න එපා කියලා ඔකෙන් බාන කී දිනේ කමාරු වෙන්නෝද කියලා එයා ගහලා ෆෝන් එකක් තියෙනවා ඉබ්බට පස්සේ එයා ගන්න මල්ලි මේ ඔයා මේකට ඉදිරිපත් වෙන්න හෙට මං ගා මේ ඔයානේ අපරාධසේ වෛශ්‍ය දූෂණ වර්ධන ඔයා මාව නම් ගෙදරට අල්ලන්න එන්න එපා ඔයා තමයි කුයි මේක දුරදිග ගෙනියන්න එපා ඔයා මාව වරෙන් තුනම ගෙනියන්න එන්න එපා කියලා මයන්ට කියනකොට නෑ මල්ලි වා ඉදිරිපත් වෙන්න මං වීණම් කරන්නම් මං කඩතර ලෝය කෙනෙක් වාට අල්ල දෙන්න මෙයා ගන්න කෝල් එක මේ අපිත් එක්ක ඊටවත් මල්ලි කෙනෙකුට අපේ පොලිසියෙන් බලු වැඩක් කරලා බලු නඩුවක් දාලා නටයකින් මෙයාව නිදාස් කරලා දෙන්න මං ඔක්කොම වීදම් කරන්නම් ඔයා පේන හිටින්නේ කියලා මෙයා කියාගෙන යනකොට නැවතත් මං කියනෝ නෑ 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 මම පේන හිටින්නේ ඔයා සල්ලි වීදම් කරයි කියලා මට පේන සිටින්න බෑ නොකරපු වරදකට කියලා මං එනවා ඊට පස්සේ උසාවි ඉදිරිපත් වෙනවා කියලා නඩුවංගේ කියලා නම කියනකොට මං කූඩුවට නගින්නේ කූඩුවට මෑන් ඉන්නකොට ජෙනරල් කෙනෙක් ඇවිල්ලා මට නගින්නේ කියලා නගිනවා මට මේ චෝදනාව කියනවා කියාගෙන යනවා මගෙන් කියලා විල වැරදි කරලා නිවැරදි කරලා මං කියන ගරු මැතිණියනේ මගේ අවුරුදු 48 මෙමුනි වරදක් මම කිසිම අධිකරණයක ලංකාවේ මෙමුනි දඩේකට ලක් කළත් නෑ මෙමුනි දෙයක් කරලත් නෑ මෙම අධිකරණය අද මම පෙනී සිටින්නේ ගරු අධිකරණ ගරු කිරීමක් වශයෙන් මේ ආපු සිසාසියට මේක නෙමේ සිදුවීම මාව මගේ ගේගාවේදී පොලිසිය පාරදී අත්තරංගුවට අරගෙන බීමත් ඉන්නවයි කියලා පොලිසිය ලං කියලා වෛද්‍යවරු ගාවටත් අරගෙන යනවා එතනදී වෛද්‍යවරු කියනවා මම බීලා නැහැයි කියලා එතනදී සටහන් කරලා දෙනවා ඒ කිසිවත් අධිකරණ ඉදිරිපත් නොකර මේක සැලසුම් සහගතව මේ මාව මේ සාරි ඉදිරිපත් කරේ ගරු මැතිණියනේ කියලා මං නිවැරදි කරු කියනවා ඉවට පස්සේ ලක්ෂයක් හැදලා මෙයා කරනවා දොළොස් නිවාසය ඉඳලා ඊට පස්සේ යන 6 වෙනි මාසේ 26 වෙනිදාට පළවෙනි වතාවට කළුතර අධිකරණයේ පොලිසියෙන් දාපු නඩුවක මම්ම මගේ නමින්ම මෝෂන් එකක් දානවා ජනවාරි 24 මම්ම මෝෂන් එකක් ගඳවලා මගේ නමින්ම මම කතා කරලා අධිකරණයට මං කියනවා ගරු මැතිණියනේ මගේ නඩුව ඉල්ලාස් කරගන්න දෙන්න එපා පොලිසියට ගරු අධිකරණයෙන් දෙන ඕනම දඬුවමක් මා සූදානම් කියලා මීට ඉස්සෙල්ලා මහේස්ත්‍රාත්තුමියත් එක්ක කියනවා 6 වෙනි මාසේ 26 නඩුව තියෙනවා පොලිසියෙන් පැමිණෙන්නේ නැහැ සාක්ෂියට නොපැමිණෙන්න හේතුත් නැත අධිකරණයෙන් මාව නිදාස් කරනවා ඒ කියන්නේ පොලිසිය අධිකරණයේ මග ඇරසිටලා සහ අධිකරණයෙන් ඔහු නිදහස් කොට නිදහස් කළ බව කියවෙනවා. එහෙමනම් අර මුලින් ගොනු කරන ලද චෝදනා නිවැරදි නොවන ඒවා බවයි අපට තේරුම් ගත හැකිව තිබෙන්නේ. අනිවාර්යයෙන්. නිවැරදි නොවන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඔහු කියන විදිහට බැන තර්ජනය කරලා තියෙනවා, පහර දීලා තියෙනවා, සිරගත කර තිබෙනවා. ඔව්. එහෙමනම් එතන විමර්ශනය කළ යුතු වරදක් තිබෙනවා. ඊන් අනතුරු වැඩේ කියන්නේ නඩුත් දාලා අන්තිමට නඩුවට පොලිසිය ඇවිල්ලත් නැහැ.
එතනත් විමර්ශනය කළ යුතු තවත් වෙනම වරදක් තිබෙනවා. ඉතින් අධිකරණයේ මගහැර සිටීම වරදක් නම් ඒ වරද සිවිල් පුරවැසියෙක් කරාම පොලිසියෙන් එනවනම් ස්කොට් දාගෙන අරක දාගෙන මේක දාගෙන ටීම් දාගෙන අල්ලන්න. දැන් පොලිසියත් මෙතන උසාවිය මගහැරලා. ඇයි පොලිසිය අධිකරණයේදී කරුණ දැක්වුවේ නැත්තේ කියලා සත්‍ය ලෙසම වැන්නක් සිදුව තිබෙනවා නම් ඒ ගැන හොයන්න ඕනේ. එතකොට ඒ පොලිසිය මගහැර සිටපු පොලිසිය අත්අඩංගුවට ගන්නේ මොන පොලිසියද? අපි අහන්නේ. ඒකට යාන්ත්‍රණයක් තියෙනවා, යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒ අදාළ පොලිසියේ ලොකු එක්කෙනාට කතා කරනවා. හෙලෝ ආයිබෝන් පොලිසිය මාත්‍යා. පොලිසිය මාත්‍යා මම ශාන්ත කතාන්නේ මීරිපැන්නේ. ඔව් සර් මේ අර බලන්නකෝ මට අර නඩුවක් දාලා තියෙනවා නේද සිද්ධි අර පොලිසියෙන් මාව පාරේ ඉඳලා මේ බියර් බෝතලයක් කරන් ගියේ සිද්ධි ඒකට මේ ඔයයි නිශාන්ත මම පොලේල මම ඇවිල්ලා ගන්න මම හෙඩ් ක්වාටර්ස් එකේ ඉඳන් මම ඇවිල්ලා ගන්න. ආ අර ඒක නඩුව තියෙන්නේ. ආගේ හරි ඉන්න මම ඇවිල්ලා බලනකොට මේ නඩුවට කලින්ද පස්සේ ගන්නම් කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ හෙට නඩුව තියෙනවනම් මේ අද කතා කරන්න. හැබැයි ඒ වෙනකොට OIC ඉන්නේ මෙහෙ මේ පොලිසිය මහගෙදර ලොකු එකේ. ඇවිල්ලා ඒ ගන්නම් කියලා එහෙම වෙන්නේ වැඩි. හරිද? ඉතින් මේ වැඩේ අර පරීක්ෂණ එහෙම ක්‍රියාත්මක වෙනවනේ එහෙම මෙහින්. ඔව්. දැන් මේකේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. පොලිස් විශේෂ විමර්ශනයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර පොලිස් කොමිසම. ඊයස්සේ පොලිස් ප්‍රති මහජන සහන මැදිරිය තින්නේ. ඕවයින් එහෙම ක්‍රියාත්මක වෙන හැම තැනටම කියන්න පුළුවන් මේ පුද්ගලයා කියනවා. මේ සිදුව බව කියන පහර දීම සම්බන්ධයෙන්. පහර දීම සම්බන්ධයෙන්. මේ බලන්න. මානවිකම් එකට ගිහිල්ලා රෙවර් එක දීලා ඇව්වම මේක ලුගුව මේක තියෙන්නේ අලුත්ගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින්න නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් නිලධාරින්ගේ නමක් නැහැ. ඊට පස්සේ ගියා කොමිසමට. කොමිසම ගිහිල්ලා සභාපතිගෙන් ඇව්වා සර් මේකේ මං කාට විරුද්ධද ඉදිරි මේ නීති මේ පියවර ගන්නෙ? මේක මුළු අලුත්ගම පොලිසියම නිලධාරි දහනවා මගෙන් අහනවා මානවිකම් එයාගෙන අපිට මේ මේක කරේ SIU එකකින් SIU එකකින් ආගනේ SIU එකට ගිහලා ඒකේ අධ්‍යක්ෂ ඩිරෙක්ටර් හම් වෙනවා SP ව SP කියන අපි ඔක්කොම යවලා තියෙන්නේ නාමලේකනත් එක්ක. ඊට පස්සේ ඒකේ ඩිරෙක්ටර් කියනවා PA ට කතා කරලා මෙයාගෙන් මෙන් සටහන් ගන්න තොරතුරු දැනගැනීමේ පණිවිඩයදී මෙයාට දෙන්නේ යුවා දැන් හෙට නෙමෙයි අනිද්දා මට හම් වෙනවා නාමලේකන කාගෙද කියලා. අර SIU එකේ පොලිස් විශේෂ විමර්ශන එකකේ අන්න ඒකටත් කතා කරමු. හෙලෝ ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා අපේ මේ SP සර්. ඔව් SIU එකේ අපේ ලොකු සර්නේ. ඔව් ඔව් සර් මම අලුත්ගම පොලිස් වර්ගනේ. ඔව් අර අලුත්ගම පොලිසියෙන් පාර දීම සම්බන්ධව සර් මං පොලිස් කොමිෂන් එකටත් ගියා සර් මට කිව්වේ අනගම මානවිකම් එකක් ගිහලා පැමිණිලක් කරන්නයි කියලා අර උඩට ඇවිල්ලා මං ඔව් 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 හරි පැහැදිලි. ආ ඒක තමයි. එතකොට මේ වැඩේ කරගත්තද? ඊට පස්සේ මං ලියුමක් ලියාගෙන ගියා. ඊට පස්සේ පොලිස් කොමිෂන් එකටත් ගියා සර්. ඔව් පොලිස් කොමිෂන් එකේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ පොලිස් කොමිෂන් එකෙන් නඩු දාන්නෙත් නැහැ දුක්ගැනවිලි SP මාත්‍ය නඩු දාන්නෙත් නැහැකුවා විනය කමිටුවේගේ SP මාත්‍යත් කතා කරා. ඉතින් ඒගොල්ලන් ඇහුවා මට මේ වෙච්ච අසාධාරණ සම්බන්ධේ වාගේ ප්‍රශ්නේ පොලිස් ප්‍රතුමා SIU එකට බාර දුන්නා නම් SIU එකෙන්ම තමයි කෝ නඩු දාන්න ඕනේ. අපි නඩු දාන්නේ නැහැ. ඔසෝ ඉතින් ඒක තමයි මම අපි දාන්නේ නැහැ. අපිට නඩු දාන්න බෑනේ. අපි පොලිස් නිලධාරින්ගේ විනය ක්‍රියාමාර්ගයක් අරගෙන ඊමියට චාර්ජ් ෂීට් දීලා ඉවරයි. මේකෙන් නඩු දාන්නේ නැහැ. නඩු දානවා නම් ඔයා පුද්ගලික නඩුවක් දා ගන්න ඕනේ. සිවිල් අධිකරණයේ පුද්ගලික නඩුවක් දාලා අපිව සිතාදි කරන්න ඕනේ. ඒක තමයි ක්‍රමේ. කවුරු හරි තීරණ නැති කට්ටිය තමයි අනම්මනම් කියන්නේ. එහෙම ඉතින් SIU එකෙන් විභාග කරලා නඩු දාන්නේ නැහැ. අපි විනය පැත්ත විතරයිනේ දාන්නේ. මේ අපේ නඩුවේ ප්‍රතිඵලයක් තමයි වාට වෙන නඩුවෙන් අයින් වෙන්නේ විච් එක. අපි ඒක තමයි කරලා දීලා තියෙන්නේ. අපිට ඒ වෙනුවට නඩු දාන්නේ නැහැ. ඉස්සෙල්ලා යන දැන් ලෝයර් කෙනෙක් ළඟට එපනා. ඔව් සර්. කියලා කියන්න මට මේ වන්දියක් කරන් දෙන්න. ඔව් සර්. එයාට කියන්න මට සාක්ෂි ඉන්නේ විශේෂ විමර්ශනයකකේ. මේ ඔව් මාව නිදහස් කරලා තියෙන්නේ එයාලා තමයි. නෑ නෑ එහෙම එහෙම නෙමෙයි මං කියන්නේ. ඔයා දැන් ඔය ඒරියා එකේ ලෝ එකෙක් හම්බෙන්න. හම්බෙලා කියන්න මට මෙන්න මේ වගේ තත්ත්වයක් කියලා මම මේ විදිහට මේකෙන් නිදහස් වුණා. මට එතකොට විශාල අවමානයක් අපකීර්තියක් වුණේ. මට මේකට වන්දි නඩුවක් දාන්න ඕන මේ නිදාරන්න විරුද්ධව. ඔව් සර්. ඒක කීවට පස්සේ ඊට පස්සේ මේකේ කවුද සාක්ෂියයි. ඔයා කෙලින්ම කියන්න විශේෂ විමර්ශනයක කියලා. එච්චරයි. අපි මේක ඇවිල්ලා කතාව කියනවා. ඒකත් හොඳයි. කරන්න ඕනේ මේක කියලා කරන මග පෙන්වීම. ඇතම් විට ඇතම් නිලධාරියෙක් ඒක කරන්නෙත් නැහනේ. හැබැයි දැන් මේ මග පෙන්වීම කරනවා විනය ක්‍රියාමාර්ග ගත හැකිව තිබෙන බවක් කියවෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ විනය ක්‍රියාමාර්ග කොතෙක් දුරට ආරම්භ කියන එක සහ එතනින් එහාට තවදුරටත් අධිකරණමය කාර්යාවලියක් අවශ්‍ය නම් පෞද්ගලික නඩු කටයුත්තක් ලෙස එය කරන්න ඒ කරන විදිය පිළිබඳවත් උපදෙස් ලබා දීම කරනවා. පොලිස් කොමිසමටත් කතා කරනවා. පංචායතේ පොලිස් කොමිෂන් සභාව. මැඩම් මේ අධ්‍යක්ෂකතුමා ඉන්නේ. සර් මේ
මේ පොඩ්ඩක් අර අනිත් ඩිරෙක්ටර් එක්ක පොඩි සාකච්ඡාවක් කරුණාකරලා ඔබතුමා කවුද කියන්න පුළුවන්ද? මිස් මම මැඩම් කරුණාකර දිස්ත්‍රික්කයේ අලුත්ගම පොලිස් සමයේ. අහහ මට අලුත්ගම පොලිසියෙන් පාරේ යන බව අත්අඩංගුවටගෙන පාර දීමක් සම්බන්ධව. අහහ ඔයා එතකොට මෙහෙට කම්ප්ලේන් එකක් කරාද? ඔව් ඔයට කම්ප්ලේන් එකක් කරලා තියෙන්නේ. හරි මම එතනට ට්‍රාන්ස්ෆර් කරන්න. ඔබතුමා පොඩ්ඩක් කතා කරන්න එතනට. හරි මිස්. හලෝ අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා මහත්තයා. අයබෝවන් කියන්න සර් මම කල්තොල දිස්ත්‍රික්කයේ අලුත්ගම පොලිස් වාසමේ මම අත්තරංගොඩ ගර පාර දිවස් සම්බන්ධව මම පැමිණිලක් කරා සර් ඔබ ආයතනයේ. මොකද නම? එච්.එම්. නිශාන්ත. ඔව් නිශාන්තගේ ලියුම සම්බල තිබුණා. ඔව් ඒක අපි SSRI මොකද විමර්ශනයක් කරා. ඔව් සර් ඉතින් SIU එකනු සර් විමර්ශනේ අවසන් කරලා තියෙන සර්. SIU මොකද කියන්නේ? ඔයාගේ පැමිණිල්ල අපි අවසන් කරලා තියෙන්නේ. ඔයා 100%ක් වා නිර්දෝෂයි. අපි යවලාකුවා තියෙන්නේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්කම පොලිස් කොමිසමෙන් අහලා. අර බීමතින් සිටි බවට අරන් ගිහලා ගහපු කේසේද? අන්න හරි සර්. හරි හරි හරි. ඒ පොලිස් නිලධාරින් විරුද්ධ දැන් කටයුතු කරන්න අපි මේ නියෝග කරලා තියෙනවා. ඕ සර් හරි හරි සර්. අහමු ඉඳ අනේ ගොඩක් ස්තුතියි. මට මං ඇවිල්ලා ගියා ඔතන මතක නැහැනේ කවුද කිව්වේ. හරි හරි ඒක දැන් අපි කොමිෂන් පේපර් එකක් දාලා ඒ නිලධාරින්ට ඕවයිස් එකට ඔක්කොම ගුරුතු අපි මේ විනේ සාරාවට ගෙනල්ලා චෝදනා පත්‍ර කිසු කරන්න කටයුතු කරලා තියෙනවා. එහෙම කටයුතු කරලා තිබෙන්නේ. හැබැයි ඒ කටයුතු කිරීම සම්බන්ධව තත්ත්වය තවදුරටත් ප්‍රශ්නගතයි. ඉතින් මේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නලස්ටත් කතා කරනවා. හලෝ ආයුබෝවන් සුබ දවසක් වේවා අපේ ඇමතුමනි. ආයුබෝවන් ඇමතුමනි මම කතා කරන්නේ කල්තොල දිස්ත්‍රික්කයෙන් අලුත්ගම පොලිස් වාසමෙන්. මේ සම්බන්ධව අපි පොලිසියට කියන මා සහම ගියා මාර්ගයක් ගන්න කියලා අපි බාර වෙනවා. කාටද කිව්වේ මේ සම්බන්ධ සම්බන්ධව කාටද? මම කතා කරලා කිව්වා සීනියර් DIG සර්ගේ නම්බරය දුන්නා මට අපේ හාමුදුරුවෝ. එයා කතා කරලා කියන්නේ ගලයි සර්ට කතා කරලා කිව්වා මේ සර් ඩිව්ෂන් මාත්‍ය කියලා කෙනෙක්ව සම්බන්ධ කරා. මේ මට වෙච්ච සිදුවීම සම්බන්ධව අපේ ගෙවල් ගාව මෙතන මගේ ගේ ගාවමයි මේ සිද්ධිය වුණේ. CCTV දර්ශන තියෙන කැමරාවල මේගොල්ලෝ ඒවා ගන්නෙත් නැහැ. අපි ගිහිල්ලා ඉල්ලන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. අපි පොලිසියට බාර දීලා බලන් ඉන්නවා. නෑ 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 පොලිසියට බාර දෙන්න බෑනේ. පොලිසියට විරුද්ධව කරන්නේ කට්ටෝ. දැන් කාටද කතා කරුවේ? ඩිවිෂන්ට කතා කරුවාද? ඩිවිෂන් මාත්‍යව සම්බන්ධ කරා මගේ අමෙතුමනි මේ දේශබන්දු සර්. හරි. ඉතින් එතකොට මොකද්ද මේ ඩිවිෂන් කරුවේ? ඩිවිෂන් කට්ටායි කතා කරන්න ගිහිල්ලා හම්බ වෙන්න. ඔව් සර්. මේක කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා මං කිව්වා කියලා හම්බ වෙන්න මං කියන්න. ලොකු දෙයක් කවදාද සිද්ධ වෙනව අමෙතුමනි? කොවිලාද දන්නෝනේ? එයාට කතා කරලා යන්න හම් එයා ඉන්න වෙලාවකට. ඔයද ඊයේ සම්මුණා සර් අමෙතුමනා එයාව. එයා කියන කෙනෙකුට බාර දීලා ලොකු වෙන්නේ නිකන් මට තේන්න මේක මේ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තද එහෙමනේ? හරි කහන්නේ නැහ කාටද බාර දුන්නේ කියලා අහන්න. ඒක තමයි ප්‍රශ්නේ තියෙන සර් අමෙතුමනි. ඔයා යන්න ඩිවිෂන් මාත්‍ය හම්බ වෙන්න මං එයාට කියන්න. හරි සර්. net FM බැලුංගලා දැන් දවස් පහයකට ඉස්සෙල්ලා SIU එකේට මගේ පැමිණිල්ල යොමු කරන්නේ කරු පොලිස්පති හිටපු SIU එකේනුත් පැමිණිල්ල අවසන් කරලා පොලිස් කොමිසමට පොලිස්පති රැචවලා මෙයාලට දඬුවම් දෙන්න විතරයි තියෙන්නේ කියලා ලියුමක් ලැබිලා තියෙනවා. ඔච්චර තමයි අවසාන. ඕන කෙනෙකුට මේ නඩුව ලෝයර් කෙනෙකුට ගන්න පුළුවන්. දෙපැත්තෙම මම නිදහස් වෙලා තියෙන දිනලා තියෙන්නේ. පොලිසිය වැරදි කියලා පොලිස්පති මට ලියුම ඇවිල්ලා තියෙන්නේ. සිරමුණ දිවයින්ට මේ සම්බන්ධ දඬුවම් දෙන්න තියෙනවා කියලා. ඔව් එතකොට දැන් දෙන්නේ නැද්ද ඒ දඬුවම? දෙන්නේ නැහැ. මං දැන් මේ ඊයේ කොමිසමට ගිහිල්ලා සභාපතිව හම්බෙලා මං අහුව කවදද කියලා මේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මෙච්චර කාලයක් ගැට ගහලා තිබුණේ මං සයිබර පොලිස් කොමිසමට ගියා. පොලිස් ප්‍රතිදි කියලා දැනන පොලිස් කොමිසම පොලිස් කොමිසමේ අධ්‍යක්ෂක දානවා ඊගාවට ලේකම් දානවා ඕමම ගියා. මම ඊට පස්සේ කල්පනා කරා මේක සභාපතිව හම්බෙන්න ඕනයි කියලා. මේ මාසේ පස්සෙන්ද ගියාම මාව තමයි එකට ගන්නෙ. අරගෙනවිල්ලා විස්තරය ඇහුවම අර ෆයිල් ඔක්කොම ගෙන්නනවා. ඔක්කොම යට ගහලා තිබුණේ සභාපතිතුමා දොස් කියනවා. ඇයි මේ ෆයිල් එක මෙච්චර යටින් තිබ්බේ? ඇයි මේක මෙච්චර කාලයක් නියෝගය ඇවිල්ලා දිනනවා? මේක මෙහෙම වෙන්න බෑ. මේක අසාධාරණයක් කියලා දින්නේ කියලා ඔන්න සභාපතිතුමා පස්සෙන්ද ඉඳලා ක්‍රියාත්මක වෙනවා මේ ස්ලේට. මට සතියක් දෙකක් දෙන්නේ දෙන දඬුවම් මොනවද කියලා කියන්නේ. මට දැන් ඕනේ මාව පහර දී අත්තරංගුවට ගෙන පොරු චෝදනා. මේ මාගා තියෙන 208 වගන්තියටදී ඔවැසි දඩේකටත් යටත් වී අවුරුදු දෙකක් කිර යන්න ඕන. 208 වගන්තියටදී බොරු චෝදනා වුණනොත් දැමීමට අවුරුදු 3 ඉඳලා 10 වෙනකන් යන්න ඕනේ බොරු චෝදනා ගොනු කළාට පොලිස් නිලධාරි. උසාවි කටයුතු භාරයේ කියන අවුරුදු 7ක් යන්න ඕනේ. එතකොට මේ වෙනකොට ඔය කියන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙලාද? නෑ. මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා නැති එක තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. අගතියට පත් වූ බව කියන පුද්ගලයා මේ සිදු වූ අගතිය පිළිබඳ තවදුරටත් කරන පැහැදිලි කිරීම. ඔව්. රටේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා දක්වාම ඔහු පැමිණිලි කරනවා. අමාත්‍යවරයා රටේ සාමාන්‍ය පුරවැසියෙක්ට එහෙම කතා කරපු එක ගැනත් අපි සතුටුයි. ඔව්. රටේ අමාත්‍යවරු එහෙම නැහැ කියලා නේ කියවෙන්නේ. සහ දැන් ඒ නිවැරදි මග පෙන්වීම කරනවා. ඒ මග පෙන්වීම ඔස්සේ ඔහු යනවා. නමුත් යම් තැනක හිර වෙනවා. ඇයි එතන හිර වෙන්නේ කියන එක තමයි ඔහු නගන ප්‍රශ්නේ. ඔව්.
ඇයි එහෙම හිර උනේ, කවුද ඒකට වගකිව යුත්තේ කියන එකත් දැන් හොයන්න දැන් මේක දිග්ගැසිලා තියෙන්නේ. දැන් මේක මේ සිවිල් පුද්ගලයෙකුට පහර දීමක් ඉඳ වෙච්ච සිද්ධියක් පමණක් නෙමෙයි. මේකේ හොයන්න ඕන කවුද මේක යට ගැහුවනයි යට ගැහුවේ කියලා. ඒක නොකර හැරීමක් තියෙන බව පේනවා. පේනවා. ඒකින්ද මේක දැන් හුදෙක් එක සිද්ධියක් නෙමෙයි මුළු පොලිසියම තනි කරම කළු පාට වෙන සිද්ධියක් මෙතන තියෙන්නේ. ඉහළ දුරාවලියේ ඉහළින් ලැබෙන අන නියෝග උපදෙස් පවා පිළි නොපදින හැඩක් පේනවා. එතකොට මෙන්න මේ ප්‍රමාදය කියන දෙයිදි කරන්න දෙයක් නැද්ද කාටවත්? ඒ ගැන හුව ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම කාලයක් ගත වෙනවා නම් ඇදීදී යනවා නම් අන්න එතනට ඉදිරිව ගත හැකි පියවරක් තිබෙනවා. ඒකට ඉදින් කරන්න දෙයක් නැහැ. අපේ රටේ නීතිය හැටියට ඒවා ක්‍රියාත්මක වීමේ යම් කිසි විදිහක ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රමාදය නැති වෙන්නේ ඉක්මනින් මේ පැත්තෙන් ක්‍රියාත්මක වීම තමයි කළ යුතු වන්නේ. දැන් සමහර අපි දන්නවා මූලික අයිතිවාසිකම් ගන්න නඩුව පැවරුවට පස්සේ ඒක අවුරුදු 5කින් විතර තමයි තීන්දුව වෙන්නේ. ඒක ඇවිල්ලා ප්‍රායෝගික ගැටලුවක්. ඉන්න ප්‍රදේශ අධිකරණ මිනිස්සු සංඛ්‍යාව සහ එන නඩුත් එක්ක බලුවාම ඒවා අසහනීම කිරීම සඳහා යම් පාලසි මාවක් ගත වෙනවා. ඒ පොලිස් කොමිසමට මේක සම්බන්ධයෙන් මහාම පියවරක් ගැනීමේ හැකියාව තියෙනවා. වන්දි ලබා ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගියාම එතනදී පල්ගෑමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. නීතිපතිතුමාට ගොනුවක් යවන්නේ නැතුව නීතිපතිතුමාට අනු පවරන්නේ නැහැ. ඒක සඳහා සියලුම ලේඛන ඇතුළත් කරලා නඩුවක් ගොනුවක් යවුවොත් එහෙම SIU එකෙන් pore එකට අනුව නීතිපතිතුමා අර අයට විරුද්ධව අපරාධ නීතිය යටතේ මහා අධිකරණේ නඩු පවරනවා. net fm balungala අලුත්ගම පොලිසිය නිලධාරි තුන්දෙනෙක් බීමත්ව සිටිය පුද්ගලයෙක් කෙරෙනමාව පාරදී අත්තරංගුවටගෙන පොලිසියට අරගෙන යනවා. ඒ අරන් යන නිලධාරීන් තමයි පොලිස් සැරයෙන් 21:24 අංකයේ DLA මංජුල කුමාර කියන්නේ ඒ හිටපු නිලධාරින්ගෙන් සාජන් රේ. අනිත් නිලධාරියා තමයි පොලිස් කොස්තාපල් CI 266 ගුණතුංග කියලා. සියදුරු වශයෙන් ඇවිල්ලා නිලධාරියා තමයි පොලිස් කොස්තාපල් 89861 උදේ කුමාර කියන්නේ. තොරතුරු දැනගැනීම පරිදි මට විමර්ශනය කරුවා සංවාර්තාවේ මට දැනගන්න ලැබෙනවා. ලිඛිතව මාගාව දැනුත් තියෙනවා. ප්‍රධාන පොලිස් පරිශ්‍රයක රමේෂ් කුමාර් රත්නසිංහන් පිටසනාධිපතිවරයා ඌටත් චෝදනා පත්‍ර ලක් වෙලා තියෙනවා. ඌත් වැඩිකරුවෙක් හැටියට. අනිත් අය පොලිස් සැරයෙන් 21:24 මංජුල කියන පොලිස් නිලධාරින් දෙන්නාට තමයි මේ චෝදනා පත්‍ර දැන් ගොනු වෙලා තින්නේ. විශේෂ විමර්ශනයක හරහා කරපු විමර්ශනයේ හරහා වැඩිකරුවන් හැටියට මෙම සිද්ධියට අදාළ නිලධාරි 3 දෙනෙක් මම අත්අඩංගුවට ගත්තේ. නමුත් මේ නිලධාරි 3 දෙනා අතර එක් නිලධාරියෙකුට තමයි චෝදනා පත්‍ර ගොනු වෙලා තින්නේ. පොලිස් කොමිසමට පොලිස් ප්‍රතිපත්තිය වල තියෙනවා SIU විමර්ශනය කරලා පොලිස් ප්‍රතිහාරා ඒ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි සෙනිකව අපිට ක්‍රියාත්මක වෙන නීතිය වුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් මේක එහෙම වෙන්නේ ඇයි කියන හරි දැන් මෙතනදී අර අත්අඩංගුවට ගැනීම වෙන්නේ කරන්නේ නිලධාරීන් 3 දෙනෙක් පොලිසිය 3 දෙනෙක් මේ මෙතන මේ OIC ට වැඩේ වෙලා තියෙන්නේ එයා වැරදි නියෝග වලට අත්සන් කරලා ඒවට එතකොට අර අත්අඩංගුවට ගත්ත 3 දෙනාගෙන් එක්කෙනෙක් පිළිබඳව විතරයි මෙතන සඳහන් වෙන්නේ එතකොට කෝ අනිත් දෙන්න ඇයි ඒ දෙන්නව නැත්තේ මේකට එතකොට එකට අත්අඩංගුවට ගත්ත නම් එකට අරන් ආවා නම් එකට ඒවා මේවා කරා නම් ඒ දෙන්න නැත්තේ ඇයි කොතනින්ද මේව හැලුනේ කවුද මේව හැලුවේ දැන් මේ SIU එකෙන් විශේෂ විමර්ශනයෙන් කියලා තිනවන මේ වැරදි මේවට අනුව කරන්න ඕන මේවයි කියලා ඇයි ඒව නොකරන්නේ ආ එතකොට මෙච්චර කාලයක් ඇදයිද ඉන්නේ ඇයි ෆයිල් යට ගහන්නේ එහෙම වෙන්නේ කොහොමද සිවිල් පුරවැසියන්ට මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වෙච්ච අසාධාරණයකදී කොහොමද ඒ ශ්‍රී ලංකා පොලිසිය මහජන මිත්‍රශීලී වෙන්නේ ඒ නිසා තව දුරටත් මේකේ සායම යවා ගන්න එපා ඒක හොඳ නැහැ ඒක හොඳ මදි එතකොට විශේෂ විමර්ශන ඒකකයේ කරපු විමර්ශනයේදී යම් දේවල් මගහැරලා තියෙනවා නම් ඒ විමර්ශනයේ නිර්දේශ වැරදි නම් ජාතික පොලිස් කොමිසම කරපු විමර්ශනයේදී යම් දේවල් මගහැරලා තියෙනවා නම් කාගෙන් හරි ඔහුගේ කතාව අහලා නැත්නම් ඒ ලබා දීලා තියෙන නිර්දේශ වැරදි නම් ඒකට පෙරලා ප්‍රතිචාර දක්විය යුතුයි ජාතික පොලිස් කොමිෂන් සභාව හමුවේ විශේෂ විමර්ශන ඒකකයේ හමුවේ ඒ විමර්ශනය නිවැරදි කළ යුතුයි. හරි එහෙම එකකුත් වෙලා කියලා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා පිළිබඳ වඩා ඉක්මනින් සොයා බලා සුදුසු පියවර ගන්නයි අපි නැවත යෝජනා කරනවා. ඔව් දැන් මේකේ මේ වෙලා තින්නේ ශ්‍රී ලංකා පොලිසියට මේ නියපොත්තෙන් කඩන්න තිබිච්ච එක පොරවෙන් කපා ගන්න මට්ටමට ගෙනහැලා තියෙනවා. දැන් වෙනව ඔන්න චේන් ෂෝ එකකින් කපන්න. කපලා බලමුකෝ. මේ ජනාධිපති නීතිඥ UR සිල්වා. 2024:05:27 පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ඉදිරිව යම් නිර්දේශ ඉදිරිපත් කළා තිබෙනවා. එතකොට මෙන්න මේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
මහිතන විදිහට ඒ පුද්ගලයා කරන්න පුළුවන් උපරිම දේවල් කළා තියෙනවා. එකම දේ තියෙන්නේ පළවෙනියෙන්ම අරුණ තමයි මාසක් ඇතුළත මානව හිමිකම් කොමිසමට දැනුම් දීම කරලා තියෙනවාද කියලා. එහෙම තියෙනවා නම් මේ සියලු ලේඛනත් එක්ක ඔහුට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියන එක සැමට 100 සැලකිය යුතුයි කියන ප්‍රතිපත්තිය නැතිකම හේතු කොටගෙන මේකෙන් දැන් SIU එකෙන් තීරණ කළා තියෙන ඒ කරුණු සියල්ල පෙන්වලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මාසික ඉස්සල ලිඛිතව හරි නිකන් දැනුම් දීමක් කරලා තිබුණා නා. ඒක කියුණා මේ එහෙම දෙයක් කරනු ලැබුවා කියලා. ඊට අමතරව දැන් ওই නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඒ මූලික අයිතිවාසිකම් නඩුව දැම්මත් ඒක යොදවන්නේ පොලිස් ප්‍රතිතුමා අතුළු පොලිස් කොමිසමට ක්‍රියාත්මක කරන්න කියලා. ඒ දැන්ට තියෙන්නේ පොලිස් ප්‍රතිතුමාට සහ පොලිස් කොමිසමට ලිඛිතව දැනුම් දෙන්න මෙන්න මේ නියෝග මට ලැබිලා තියෙනවා. මේකට අනුව මොවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා. ඊට අමතරව මොහුට ඒකෙන් වෙච්ච හානිය සම්බන්ධයෙන් වන්දි මොඳ දක්වා ගැනීම සඳහා වන්දි නඩුවක් වෙනම දාන්න හැකියාවක් තියෙනවා. චෝදනාවට ලක් වෙන නිලධාරීන්ට එදිරිව මොනවද අනිවාර්යයෙන්ම කෲරත්වය පිළිබඳව චෝදනාව යටතේ නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මොත් ඒකෙන් අනිවාර්යයෙන්ම ශේෂ අධිකරණේ නියම කරනවා. පොලිස් ප්‍රතිතුමාට ඔවුන්ට විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වෙනම නඩු දාන්නත් ඔවුන්ට එරෙහිව ඒ පනත යටතේ මාධිකරණේ නඩු පවරන්න. තනි එක හුදකලා සිද්ධියක් ගැන නෙමෙයි අපි අද මේ කතා කළේ. එක සිද්ධියක් තමයි අපි නිමිති කරගත්තේ. නමුත් තව කෙනෙක්ට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න සිදු නොවීම සඳහා සහ පොලිසියේ කීර්තිනාමය හානි කරන් තවත් නිලධාරියෙකුට ඉඩ නොතැබීම සඳහායි මේ අනාවරණය අපි කරන්නේ. එහෙම නැතුව කිසියම් නිලධාරියෙක් සම්බන්ධයෙන් හෝ නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් ද්වේෂයකින්, තරහවකින්, වෛරයකින්, ක්‍රෝධයකින් නෙවෙයි. මහජන මිත්‍රශීලී ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් මේ කතා කරේ කැපවි ජනතා සේවයට නෙත් FM බැලුංග. දැන් බලන්න කොතනද හරි තැන, අන්න එහෙමනම් ඒ වැරදි තැන් හදන්න පුළුවන් තැනත් කවුද කියලා බලන්න. අපි ආයෙත් මුණ ගැහෙමු. ඒ අතරේ අපි නැවත ඔබට මතක් කරනවා එනනෙත් FM බැලුම්ගල Facebook පිටුවට උදින්ම පළ කරලා තියෙන post එකත් එක්ක අපි link එකක් දක්වලා තියෙනවා. ඒ link එක click කරලා ගිහින් ඔබේ අනාගතය වෙනුවෙන්, ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඊළඟට පත්වන ජනාධිපතිවරයාගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපි අහලා තියෙන පුංචි ප්‍රශ්න ටිකට පුංචි උත්තර කිහිපයක් සටහන් කරන්න. මම ඩිල්ෂාන්. මම චාමික.